ഉപപലാർത്ഥ ഇംഗ്ലീഷ് ഗുരു വിഭാഗ പ്രായോഗിക പരീക്ഷണേ സമത് ഉസസ് ജാതി ഇംഗ്ലീഷ് ഡിപ്ലോമ ധാരി 2019 ഫെബ്രുവരി മാസ ගෙනෙනවා උපපලාතේ දුෂ්කර හා අති දුෂ්කර පරාතර ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පුරවන්න කියලා. නමුත් මේන් ගුරු පුරප්පාඩු පිරෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. බොහොම සුළු ප්‍රමාණයක්. නමුත් අපි 158 දැන් ලේකම්තුමා අපිට දන්නවා. මොකක්ද ඒක? අමාත්‍යංශ ලේකම්තුමා. ඔය ඉංග්‍රීසි ඉංග්‍රීසි ගුරු වරියක් හැටියට එන්නද බලාපොරොත්තුද? ඔව් සර්. බලන්න පොඩි ලෙක්චර් එකක් දෙන්න ඉංග්‍රීසියෙන්. යන්න ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න. What is the solution of this problem, sir? කරන් කරන් දිගට කියන්න මොකද්ද ප්‍රොබ්ලම්? එක්ස්ප්ලেইন කරන්න කියලා ජනාධිපතිතුමා කියන වාගේ ප්‍රශ්නය. කතා කරගෙන යන්නේ. දැන් සිංහලෙන් කතා කරපේ ඉංග්‍රීසියෙන් කතා කරා. ගම් සමග පිලිසතර. අටවෙනි වැඩසටහන. පසුගිය ජනවාරි 30 වෙනිදා මොනරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල අලුත් වැව ගමේදී මොකද්ද මේ විකාරය අද 2021 පෙබරවාරි 10 වෙනිදා පදාදා සතිය මැද නිදහස් සංවාදයේ තවදුරටත් සංවාදයේ යලි මැදිහත් වීමක් ගම සමග පිළිසඳර ගැන අපි එක දිගටම කතා කරනවා ගම කනවා රජයේ ඉඩම් ටික මැනලා කටි කරලා අංක දාලා අංක තුන්ඩුව කර දාලා මිනිසුන් දීලා මිනිසු රවට්ටලා ඉඩම් අංක ටික ඉඩම් බැංකුවට දානවා ලෑන්ඩ් බැංක් එච්චරයි 2050 පායන්නට નિયમિત වියරු තරුවට රට සූදානම් කරනවා ගම සමග පිළිසඳර මිලින්ද මොරගොඩ ඇමරිකානු කොන්ත්‍රාත් කරුවාගේ මග පෙන්වීම පාත් ෆයින්ඩර් ෆවුන්ඩේෂන් ආයතනයේ තමයි මේ සියල්ල පිටිපස්සේ තියෙන්නේ චීනය ඉන්දියාව ඇමරිකාව think tanks තුනක් එක think tank එකක් විදිහට රටට එරෙහි වැඩ කරනවා මේ එහි ක්‍රියාකාරකම් යලි යලිත් ඔබට කියනවා මේ ගම කන වැඩ ගම කනම කියන්නේ රට කනම කියන එක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ තියෙන්නේ ඉංග්‍රීසි උන්මාදය ඉංග්‍රීසි බිහිතිකාව යටත් විජිත මනෝභාවය අයිටි සම්බන්ධයෙන් තොරතුරු සම්බන්ධයෙන්ුත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්ුත් ඔහුට මේ ලෙඩේ තියෙනවා ඉගෙන අපි එක දිගටම කතා කරනවා හරි හරි ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ඕන නම් ඉංග්‍රීසි භාෂාව ගැන දැනුම තියෙන්න ඕන ඒක තමයි ජනාධිපතිවරයා පරීක්ෂා කරුවේ ඒකනේ ඔබ කියන්නේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්නකෝ අපි ඉස්සර වෙලාම භාෂාව කියන්නේ මොකක්ද කියලා බලමු භාෂාව සංවාදයේ ටිකක් සංකීර්ණයි මානව ශිෂ්ටාචාරය ආරම්භ වෙනකොට විවිධ හඬවල් නාද රට රේඛා රූප ඔස්සේ ගොඩනැගෙන සංනිවේදන මාධ්‍යයක් තමයි භාෂාව ඒ අනුව ලෝකේ විවිධ රටවල විවිධ භාෂා විකාශය වුණා සමහර භාෂා මිය ගියා අතුරුදන් වුණා සමහර භාෂා වෙනත් භාෂාවන්ට පරිවර්තනය වුණා ඒ අතර භාෂා මිශ්‍ර වුණා ලෝකේ පුරාම ඊට කලින් කලාප තුල ඉංග්‍රීසි කියන්නේ අන්න ඒ වගේ තවත් එක භාෂාවක් විතරයි ග්‍රීක රෝම මූලයන්ටත් නැකම් කියන ඉංග්‍රීසි භාෂාව මේ වන විට ජාත්‍යන්තර භාෂාවක් හැටියට පිළිගැනෙනවා සම්බන්ධීකරණ භාෂාවක් හැටියට තාක්ෂණික සංනිවේදන මෙවලමක් හැටියට ඒත් ලෝකේ පුරාම 100 ඉංග්‍රීසි ආධිපත්‍ය ඉංග්‍රීසි ආධිපත්‍ය පිහිටුවන්න නම් භාෂාවට බැරි වෙනවා ඉංග්‍රීසි භාෂාවට එංගලන්තයේ එක ඉංග්‍රීසි ඌරුවක ඇමරිකාව තවත් ඉංග්‍රීසි ඌරුවක ඇක්සන්ට්ස් දෙකක් එතකොට භාෂාමේ මාදිරි දෙකක් අපි ලෝකේ දකින්න ප්‍රධාන වශයෙන් තවත් කලාපවල වෙන වෙන උපසංස්කෘතික ඌරු භාෂාවට අදාළව භාෂාව සංස්කෘතික මෙවලමක් මතක තියාගන්න කොහොමත් ගෝලීය සම්බන්ධීකරණ කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව පහසුයි. ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ. භාෂා ආධිපත්‍ය අන්න වචනේ. භාෂා ආධිපත්‍ය. ඒ කියන්නේ අදාළ රටේ භාෂාව යටපත් කරලා බලය පිහිටුවන්න ඉංග්‍රීසි භාෂාවට ඉඩක් ලැබෙනවා. ඒ අර හිරු නොබසින රාජ්‍ය මහා බ්‍රිතාන්‍යයේ දවස. එහි
යටත් විජිත රටවල් වලට අනිත් රටවල් වල මේ කෙලිය කරන්න බෑ මහා බ්‍රිතාන්‍යයට ඒ දවස ගොදුරු තවත් රටක් හැටියට යටත් විජිත රාජ්‍යයක් හැටියට ඒ ඉරණමට මුහුණ පාපු නිසා අපි අද ඒ අත්දැකීම ලබනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මුමුණන්නේ අන්න ඒ දුක්බර කතාවේ තවත් එක කෑල්ලක් අර ගමේ කෙල්ල පව් කෙල්ල මේ යථාර්ථයේ වටහා ගන්න ඕන අවුරුදු දස දහස් ගණනක් ඉපැරණි මේ හෙළය කාලිංග මාග පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි පියවරෙන් පියවර ආක්‍රමණය කෙරුවා විවිධ හේතු සහ අපේ දුර්වල වීම ජාතිය පියවරෙන් පියවර දුර්වල වීම නිසා අපට යටත් වෙන්න සිද්ධ වුණා අවසන 1940 දශකයේ වෙනකොට අපේ කම නැති වෙලා කෝලං ජාතියක් බවට අපි පත් වෙනවා ඌව වෙල්ලස්ස කැරල්ලේදී ජාතිකත්වය මරා දැම්මා පුලුස්සා දැම්මා ඉතුරු වුණේ කෝලංකාරයෝ ටිකක් අපි වගේ කෑලි ටිකක් අපි මේ අපේ ජාතිකත්වය හෙළ උරුමය අර පක්ෂේ නෙවෙයි නැති කරගෙන යටපත් කරගෙන සුද්දංගේ කෑලි බවට පත් වෙන්න ආසයි මාර ආසයි ඒ තරමට අපි පියවරෙන් පියවර යලි කියනවා පීචන් වෙනවා අපේ ඇට මිදුළු වල තියෙන්නේ පරගතිය ඉංග්‍රීසි සම්බන්ධයෙන් කතා කරනකොට ඒ දවස වැඩිහිටියෝ කඩුව කියලා වචනයක් පාවිච්චි කරනවා කඩුව කඩඩ කඩුව වනපන් ඌ කඩුව වනනවා කඩඩ දාන්න එපා ඌට කඩඩ බෑ ඌට කඩඩ පුළුවන් ඉංග්‍රීසි ඔබ හිතන්න හෙලේ කඩුව කඩලා බල දාලා ලේ ගංගා මත දිය වෙන්න ඇරලා ඉංග්‍රීසි කඩුව අපේ අතට දෙනවා ඔක තමයි ඇත්ත කතාව හරියටම අපේ හෙල ඖෂධ පිරි ආහාර වට්ටෝරු සියල්ල නැති කරලා තොපි කැඳ බොන જાතියක්ද තොපි කැඳ බීලා දාවේ මොකෝ පණ නැත්තේ කියලා අහන තැනටම මේ සංවාදයේ පීචං කරලා වසවිස අපට කැවුවා වගේ කොහොම වුණත් භාෂාව භාෂාවක් විදිහට ගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ වෙලා තියෙන්නේ එය જાතියට දීපු එන්නතක් වෙලා එය බරපතල ප්‍රශ්නයක් ඒ කාලේ ගුරුරු කියනවා රජින මරන්න එපා කියලා රජ්ජුරු මරන්න එපා කියලා මොකෝ මේ ඉංග්‍රීසි වරද්දපු ගමන් රජ්ජුරු උදහස් වෙයි කියලා රජින උදහස් වෙයි කියලා උන්ට අවනම්බුවක් වෙයි කියලා අපේ පරයෝ කල්පනා කරනවා මෙහෙම වෙලා තියෙන්නේ මේ යටත් විජිත වටපිටාව නිසා ඉංග්‍රීසින්ට යටත් වෙලා හිටපු නිසා ඔබේ යටත් වැසියා මම වෙමි කියලා හිතෙන නිසා අන්තිමට සිංහල බැරිවීම මාර වැඩක් මාර වැඩේ නෙවෙයි සිංහල බෑ ඉංග්‍රීසි බැරිවීම පීචන් වැඩක් ගොඩේ වැඩක් දැක්කනේ අපට වෙච්ච දේ මෙන්න මේ යටත් විජිත මනෝභාවයෙන් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අර තන මල්විල දැරියට අර විදිහේ අසාධාරණයක් කරන්නේ. ඇයව නිලධාරීන් එක්ක එකතු වෙලා කොචොක් කරන්නේ. නිලධාරීන්. පාංකඩ නිලධාරීන්, රෙද්දේ නිලධාරීන්. උන්ටත් ඉංග්‍රීසි බැරි ඇති. ඉංග්‍රීසි බැරි වීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ තරමට අපි පීචන්. අපි වැටලා තියෙන තැන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දරුවෝ ඇමරිකාවේ. පවුල් පිටින් රාජපක්ෂ පවුල එක්කෝ ඇමරිකාවේ මෙහෙ හිටියත් හිතින් ඇමරිකාවේ. තවත් බොහෝ පවුල් එක්කෝ ඇමරිකාවේ, එංගලන්තේ, යුරෝපේ වෙනත් රටක, එක්කෝ ඕස්ට්‍රේලියාවේ, එහෙම නැත්නම් වෙන්න වෙන රටක බලාගෙන ඉන්නවා වෙන්න වෙන රටක අඩුමතරමේ මේ මහපරයෝ ඔය 70 80 90 වයසේ ඉන්නේ ඌ කල්පනා කරනවා වලකජ්ජ ගහන්න කලින් මගේ දරුවුන්ගේ දරුවෝ ටික කොහේ රටක හංගලා ඉන්න ඕනේ කියලා ඒ තරමටම පර වසල තැනක තමයි අපි දැන් ජාතියක් හැටියට ඉන්නේ අර තනමල් බිල ගැහණු ළමයාගෙන් අපට කියව ගන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ ජාතියේ ඉරණම අපි වැටලා ඉන්න තැන අපි ඒ කෙල්ලට කියනවා නගිටපන් මේ ඇත්තක් නෙමෙයි මේ මිත්‍යාවක් මේ බොරුවක් මේ මායාවක් අපි ඊට ඉදිරියව ජාතිය බලගන්වන්න ඕන උඹලගේ අතේ තමයි ඉතිරි වැඩ ටික තියෙන්නේ අපට පාර පෙන්වන්න පුළුවන් තනමල් විල කොල්ල කෙල්ලෝ ගඩා ගෙඩියක් කාලා එදා වේල සරි කරගෙන මහ පොළොවේ පය ගහලා ජීවිතේ හොයනවා උන් හිතනවා වෙන ජීවිතයක් වෙන කොහේ හරි ඇති කියලා නෑ ඔතන තමයි ජීවිතේ තියෙන්නේ අපේ ගමේ ගම සමග පිලිසඳර ගොඩනගන්නේ ගම කන්න. ඒ නිසා අපි කොහොම හරි එකතු වෙලා ගම ගොඩ දාන්න ඕන. ඒ වැඩේට තමයි මේ සංවාදයේ අපි ફોકસ කරන්න ඕන. මේ කාලකන්ණි දේශපාලුවෝ එදා මෙදා මතුදා අහිංසක පොදු මහ ජනතාවගේ ජීවිත උන්ගේ බදු මුදල් වලින්ම අඳුරෙන් අඳුරට ඇදලා දානවා. භෞතිකව සංකල්පීය වශයෙන් මේ දැනුත් කරන්නේ ඒක තමයි.
දැන් බලනවා ගමේ කොල්ලන්ට කෙල්ලන්ට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා. ලබ්බ ඉංග්‍රීසි. නැවත ඔබට කියනවා ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂට අයිටි ගැන වගේම ඉංග්‍රීසි හීනමානයකුත් තියෙනවා. අර නිලධාරීන් ඊට එහා පොල් බූරුව ලැජ්ජයිලු එකෙක් කියනවා එක අධ්‍යාපන නිලධාරියෙක් තමන් පාසලකට යවපු ගුරුවරියකට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා ඒ විද්‍යාලයේ විදුහල්පතිවරයා කිව්වා කියලා තමන්ට ලැජ්ජ හිතුණාලු. පව්. කල්පනා කරලා බලන්න අපි කොච්චර පීචන් තැනකද ඉන්නේ කියලා. නැවත ඔබට කියනවා. ඒ නිලධාරියාගේ හිරි ඔතක් බිඳිලා ලැජ්ජ හිතිලා කලිසමත් ගැලවිලා. ලබ්බක් කියනවා. ඉංග්‍රීසි. ඉංග්‍රීසි ඉගෙනීම ගැන අපි ටිකක් කතා කරන්න ඕන. අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕන භාෂාවක් විදිහට. සංස්කෘතික මොකක් හරි ලබ්බක් හැටියට නෙමෙයි. සංනිවේදන මාධ්‍යයක් විදිහට. අපේ ජාතික අනන්‍යතාව බාල්දු කරන්න එය පර ලබ්බක් හැටියට පාවිච්චි කරන්න එපා. මේ වචන මතක තියාගන්න. ලබ්බ පර ලබ්බ. අංක 1 අන්නේ මනෝභාවය. ඕනෑම භාෂාවක් ප්‍රධාන ක්‍රම දෙකකට ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි ව්‍යාකරණ භාෂාවේ ආකෘතිය භාවිතය. සාහිත්‍යයත් ඊට සම්බන්ධ කරගත්තොත් තවත් භාෂාව පෝෂණය වෙනවා. ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණ ඒ වගේම භාෂාවේ ආකෘතිය සහ භාවිතයේ එකම ඉංග්‍රීසි සාහිත්‍යයත් කියවන්න ගත්තොත් ඊටාත්ම වෙනස් භාෂාමය දැනුමක් ලැබෙනවා ඥානයක් ලැබෙනවා අපට කලින් පරම්පරාවේ ජීවත් වුණු ඉගෙනගත්ත රටගෙනත් කල්පනා කරපු යහපත් මිනිසු ළඟේ දැනුම තිබුණා විලියම් ෂේක්ස්පියර් කියවන්න පටන් ගත්තාම ඉංග්‍රීසි භාෂාවේ වෙනත් මානයන් මතුවෙන්න පටන් ගන්නවා ඒ වෙනම කතාවක් ඒ එක විදියක් අනිත් විදිය තමයි අපි සාමාන්‍ය හැමෝම දන්න ස්පෝකන් ඉංග්‍රීසි භාෂාවේ වචන යෙදුම් වැකි කටපාඩම් කරවල උච්චාරණය හදලා පුරුදු කරනවා පුංචි ළමයෙකුට මොකක් හරි දෙයක් පුරුදු කරවනෝ වගේ නරක නැහැ හදිස්සියකට හොඳයි නමුත් වඩා උචිත පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමයත් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් සංනිවේදන භාෂාවක් දිනු කරන්න හිතනවා නම් ඉතින් මේ වැඩේ කරන්න අමාත්‍යංශයක් තියෙනවා තවත් ආයතන තියෙනවා රාජ්‍ය අනුග්‍රහය ලබන විවිධ ඒකක තියෙනවා ගුරුවරු ඉන්නවා උපදේශකවරු ඉන්නවා බලධාරීන් ඉන්නවා ඊට උඩින් නිලධාරීන් මොන ලබ්බද මේ කියන්නේ ඉතින් කරපියව් උකු ගමට ගිහිල්ලා ගම කොචොක් කරන්න නැතු එකක්වත් නොකර ගමට ගිහිල්ලා ගමේ උන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද බලන උන්ටත් බැරි කොට දැන් ඔබ හිතන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතා කරන ඉංග්‍රීසි සාමාන්‍ය ඉංග්‍රීසි ජේ.ආර්. ජයවර්ධන වගේ කෙනෙක් අර පැරණි යටත් විජිත මනෝභාවයෙන්ම ඉපදිලා වැඩිච්ච නිසා ඔහුගේ කතා විලාශය කතා ඌරුව ටිකක් වෙනස් එය එක්තරා ආකාරයක යෝජිත ජාත්‍යන්තර මට්ටමක් පෙන්눔 කරනවා. හැබැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ගමේ කොල්ලෙක් කතා කරන විදිහට තමයි ඉංග්‍රීසි කතා කරන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔබට සරල උදාහරණයක් කියන්නම්. අපේ රටට ඉංග්‍රීසි භාෂාව ආවට පස්සේ එය අපේ රටෙත් වෙලා තියෙනවා. ඒකනේ හොඳටම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරපු කෙනෙක් වුණත් you are tired no? you are nimal no? you when they are no? කියලා අහන්නේ. අර ටැග් ෆෝම් එක වෙනුවට you are nimal aren't you? You are not nimal. Are you? You are tired. Aren't you? You are not tired. Are you? ඒ ටැග් ෆෝම් එක සම්පූර්ණයෙන්ම අතහැරලා නේ කියන කෑලා දාලා තියෙනවා. ඔබ ගියානේ you went there no කියලා අහන්නේ ඒක තමයි. You went there. Didn't you? නැත්නම් you did not go there. Did you කියලා අහන ටැග් ෆෝම් එකේ භාෂාවේ ආකෘති පාවිච්චි කරන no කියලා. ප්‍රශ්නයක් නැහැ. එවැනි මාදිලි වෙනස්කම් පවා භාෂාව තුල තියෙනවා. එවැනි සංකීර්ණ වටපිටාවක තමයි අපි මේ ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරන්නේ. කොහොම වුණත් මේ සියලු තත්වයන් අපි නොසලකා හැරලා අමුතුම අඟහරු ලෝකෙන් බහැපු මිනිස් විදිහට තමයි මේ තන මල් විල ක්‍රීඩාව කරන්නේ. අපි නැවත කියන මේ පිළිකුලින් හෙලා දකින්න ඕනේ. පිළිකුලෙන් හෙලා දකින්න ඕන. නිදහස් අධ්‍යාපනයේ අහෝසි කරන සංවාදයට සමගාමීව තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අමතක කරන්න එපා. නිදහස් අධ්‍යාපනයේ වලදාලා ලෝක බැංකු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට අධ්‍යාපනයේ මුදලාලිකරණය කරලා යලි අධ්‍යාපනය ප්‍රභූ පැලන්ති ලබ්බේ ප්‍රභූ හැබැයි ප්‍රභූ පැලන්ති වරප්‍රසාද ලත් පිරිසකට පමණක් සීමා කරන්න වැඩ කරන අතරේ තමයි මේ ඉංග්‍රීසි ක්‍රීඩාවත් කෙරෙන්නේ ගමේ කාට ඉංග්‍රීසි බෑ කියන එක තමයි මේ දැන් නිර්මාණය කරන්න හදන්නේ මේ මනෝභාවය රස්සාව නෙමෙයි මනෝභාවය ඒ අතර ජනාධිපතිවරයාගේ IT සහ ඉංග්‍රීසි ගොම් පාට් ජාති තවත් දුර්වල කරනවා කෘෂිකර්මාන්තේ නොසලකා හැරලා අපට කරන්න පුළුවන් දේවල් සම්පූර්ණයෙන්ම මගහැරලා දාලා සම්පත් එක විනාශ කරලා වනය කපලා කොටලා
ජෛව විවිධත්වය නැති බංගස්ථාන කරලා ඉංග්‍රීසි IT පස්සේ දුවනවා පිස්සු හැබැයි පුද්ගලික උනාට කමක් නැහැ ජාතියකට අදාළව මේ ඊටාම බරපතල ඛේද වාචකයක් අපට මියෑදෙන්න නියමිතයි මෙහෙම ගියොත් වග කිව යුතු නිලධාරි ගම හැල්ලු කරමින් ජනාධිපතිවරයා එක හුරතල් වෙන විදිය ඇත්තටම ලැජ්ජයි බලන්ින් හිරිකිතයි මොකද්ද මේ කෝලම ගම සමග පිලිසඳර විදේශගතව රැකියා කරන ඔබට මේ වහනකොට hina යනවා ඇති හේතුව විවිධ රැකියා කරන විදේශගත අපේ ආදරණීය සමාජික සමාජිකවන් සෑහෙන දෙනෙකුට භාෂා කීපයක් පුළුවන් මම පුද්ගලිකව අත්විඳලා තියෙනවා ඔවුන් හොඳට ඒ භාෂාව කතා කරන සමහරු ඒ රටවල අයට වැඩිය හොඳට කතා කරනවා ප්‍රාදේශීය භාෂාවත් කතා කරනවා මටමත් පුදුම හිතලා තියෙනවා කොහොමද මේ පුද්ගලයා මෙච්චර හොඳට භාෂා කීපයක් හසුරුවන්නේ කියලා. ඒතරම් අපි දක්ෂයි. හැබැයි එච්චර දක්ෂ වෙන්න අපට වෙලා තියෙනදී අපේ නායකත්වය පර ගති ගුණ වලින් පිරිච්ච නායකත්වයක්. එදා අද හෙට ඒ නිසා තමයි අපට පාරවා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. මාර ඉදිරියෙන්. My friend India friend The President of United States of America, Mr. Donald Trump. Namaste, Donald Trump. You are our friend, Mr. Donald Trump. How do you say it? Narendra Modi. Narendra Modi. English katakaran ne India vividhita. India vata Englande America ve accent vedakne. Kiyanno na the English bahasa ving. හඬ නගලා කියනවා එච්චරයි ඉන්දියාවෙන් ඉගෙන ගන්න පාඩමක් තියෙනවා අන්න ඒ පාඩම ඉන්දියානුන් ඉන්දියානුවෝ අර බටහිර යුරෝපා බලපෑම් මැද්දේ අපි වගේම යටත් වෙලා හිටපු ජාතියක් හැටියට වුණත් තමන්ගේ පාර හොයාගන්න දඟලන විදිය සෑහෙන ජයග්‍රහණ තත්පත් කරගෙන තිනවා කඩාවැටීම් වැරදීම් මගහැරීම් මැද්දේ වුණත් නරේන්ද්‍ර මෝඩි ඇමරිකානුවාදී තමයි හැබැයි මැද්දේ වුණත් මොකක් හරි ඉන්දියානු බලයක් හදාගන්න උත්සාහ කරනවා ඒකට අපි නරේන්ද්‍ර මෝඩි අපට මේ පාඩම කියා දෙන අතරේ ඔබ කල්පනා කරලා බලන්න අපේ එව්ව කොහොමද ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන්නේ කියලා දිව ඇදලා දිව නවලා හක්ක පොඩි කරගෙන එක එක අර ඌරුව ඇක්සන්ට් එකත් අනුගමනය කරන්න බලාගෙන ලංකාවේ නෙවෙයි වගේ පෙන්වන්නත් හදලා අමුතු විදිහකට ඉංග්‍රීසි කතා කරනවා එතකොට අපට ඉන්දියාවෙන් මේ පාඩම ඉගෙන ගන්න ඕන වෙන්නේ නැද්ද ඕන වෙනවා इंग्लिश विंग्लिश ඔබට මතකද 2012 ඉන්දියානු චිත්‍රපටය අධ්‍යක්ෂණය ගෞරි ෂින්ඩේ ප්‍රධාන චරිතය ශ්‍රීදේවි සිනමාව හරහා ඉන්දියාව ඉංග්‍රීසි පිළිබඳ ගොඩනගෙන සංවාදයේ මාරයි ශ්‍රීදේවි දැන් අපාතර නැහැ ඉන්දියාවේ කසිකබල් ටෙලි නාට්‍ය කසිකබල් චිත්‍රපට පැත්තක තියෙද්දී ඉංග්ලිෂ් විංග්ලිෂ් අරගෙන අපි සංවාදයකට ලෑස්ති වෙන්න ඕන ඉන්දියාව වෙනුවෙන් නෙමෙයි අපේ රට වෙන්නේ ඉංග්‍රීසි භාෂාව ජීවිතේට පීඩාවක් එල්ල කරන විදිය සහ ජීවිතය ඒ ඉංග්‍රීසි භාෂාව මත ගොඩනගන විදිය ශ්‍රීදේවි අපූර්වට සිත්තම් කරනවා ගෞරි ෂින්ඩේ හොඳ අධ්‍යක්ෂණයක් පැඩ්මෑන් නෑ යා නෙමෙයි සජිත් ප්‍රේමදාස නෙමෙයි 2018 නිෂ්පාදනය කරපු චිත්‍රපටය අධ්‍යක්ෂණය ආර් බල්ටි ප්‍රධාන චරිත අක්ෂේ කුමාර් සෝනම් කපූර් ඉතාමත්ම පරේෂණාත්මක චිත්‍රපටයක් අරුණාචලම් මුරුගනාතම් කියන ඉන්දියානු ව්‍යාපාරිකයාගේ ජීවිත කතාව තමයි ඔවුන් මේ සිනමාවට සිත්තම් කරන්නේ. දේශීය කර්මාන්ත නගා හිටවන්නේ කොහොමද සහ ඉංග්‍රීසි භාෂාවට කොහොමද බැටේ දෙන්නේ කියලත් ඉතාම හොඳට මේ චිත්‍රපටය අපට කියා දෙනවා. අක්ෂේ කුමාර්ගේ ඉතාම දක්ෂ රංගනයක් අද්විතීය රංගනයක් ඔහු ජාත්‍යන්තර සමුළුවක් අමතනව අන්තිමට ව්‍යාපාරය දියුණු කරලා ගිහිල්ලා ඔහුට පරිවර්තකෙක් ලැබෙනවා පරිවර්තකයාත් එක්ක ඔහු කතා කරන්න උත්සාහ කරනවා ඔහු තමන්ගේ භාෂාවෙන් කතා කරනවා පරිවර්තකයා ඉංග්‍රීසි භාෂාවෙන් බොහොම ආඩම්බරෙන් පරිවර්තනය කරනවා ඉතම කෙටි වෙලාවක් ඇතුළත අක්ෂේ කුමාර් ඒ පුද්ගලයාව පැත්තකට දාලා තනියෙන් ඉංග්‍රීසි කතා කරනවා I talk English you understand ඉතම සරල පාඩමක් වුන් කියා දෙනවා ලෝකයට අභියෝගයක් එල්ල කරන අතරතුර තමන්ගේ ජාතියට මේ භාෂාමය ආරාවුලෙන් නිදහස් වෙන්න කියා දෙනවා සිනමාකරුව. ඒකට අපේ සිනමාකරුව. පුළුවන් නම් තියෙන සිංහලෙත් නැති කරලා දායි. සිංහල භාෂාව
हेले एक अपे सिनेमा कर हुंगदेने हेमोमन में हुंगदेने तरह एनजीओ करने वेलानी सा मे सियाल मध्य अपट बहुत देवल कल्पना कराने तीन मे गम समग पिली संदर ज्ञान अरे अपे गमे तनमालवील खेल जनाधिपति कोलम मध्य असरण वेन विधिय ऐगी पौरुष्य अभियोग लक्वेन विधिय ओब अतर बला नुने इतामत्म खेदवाचक मे यूट्यूब चानले निदहस अवकाश ए वीडियो पटे दालतीन बट बला पुलवांग ऐगे मुहुन आवरण वेन विधियर तमें कौर हर वीडियो निकुद कर लती ने हुंदाई जनाधिपति वेन्नो निलधारी पेन्नो अयवसा तव तरुण कथा करनो उन्देना पेन माने काघेर निर्माणशीली उत्साह हुंदाई अभी मे संवादे बरपतल विधियट गन्न ओन अर गमे खेल इंग्लिश कथाकर नुसंसुंग मेला बायवेला हित हदागन लैस्तिवेन कोट अपे महापरयो पिटिपा सिंह हिनावेन ओ भागनीन को हितन मे मे मोनविधि पीचंग वैडिटियो देखियला ये असे मे नए बै बै वगे वचन तह नैन मे दरिवियट इंग्लिश कथाकर बै किल कऊद महापरय की नीलधारी जनाधिपति गोटाबे राजपक्षे मीन की थोयागन अमारु मु आवरण दालती किला छी मे वगे देशपालनाट्यो देशपालु नीलधारी पांकड कालकण वेडिहिटियो अपे आचिला कि वे नोदकिंग नोदोम किंकिन यू कैन रेपे आनो ये तवत् कथावा बैंक ग्यारंटिया संबंधी इतरा चीन जाति के ओगे सम देशी व्यापारी के कूट कथा करना ये देशीय व्यापारी के मम अंदर वेडिहिटी व्यापारी के ओहुट चीन व्यापारी सागे किन्नवा यम बैंक ग्यारंटी के अदाल लंका तरा बैंक कटे चीन जाति के गिहिल दिनयाक वरदीम संबंधी अपे मित्र कथा कर लीलती है नवा यू कैन रिपेयर नो यू कैन रिपेयर नो कि अहान दिने हदन पुलवा कि दिने रिपेयर कर पुलवा कि चीन जाति की अहान मगे आलू की नवा चीन उंट इंग्लिश वेडकूतने विन किसी दिया वेडकने वेडे फमनमोन ये चीन जाति की अट ओन नह अमुतु अमुतु विधियर तमंगी प्रतिरूपे हदागन मुन लबकने ऊट अवश्य बैंक ग्यारंटी का हदागन बिजनेस बिजनेस एक कर लाली कर चीन इतकोट बहित अपी इन्नता चीन इन्नता यू कैन रिपेयर नो मम हूँ मगे मित्री ओब क्यू ने मे वचने वेरदी की मम किया हुंगा वेरदी वचने पावीच कर लोलंग वेडे गोल्लो करगा योलू कल्पना करें सन्नीदन मे वाल अति पैं हर कथा कर लडे करगा तम ये गोल्लांट ओन की क्यूवा चीन पाड़ अपट तीयन अपे मे पांकड निलधारी टिगन गा सिंघल बरीना पोष इंग्रीसी बरीना गोडे नूगत दिमल बरीना एक अमुत वेडाक कोंजंग तेरियम कि हमिका कीने की नट थीनायन दिमल जाति के कुनत अनेकाट थीनायन मुत्तय्य मुरलीधर दिमल ने वही नहीं इतकोट दें दिमल बरीवी मत पोष गत्याक दिमल पुलुअंकिया पोड़ी पहल मट्टमकट वेटन तत्व के अर एनजीओ संहिंदियावे लाइन निकुत ऐसे वेड करना ये वेने का है भाई सिंहल बैक यानी मन ना मेरा टे पोषता है दें तानामाल भी लगे लेटा पिकी है ना मैं बोरु अंटा हुए निपा मुंदन इंग्रीसी आक ने बाये वे निपा इंग्रीसी गनगान इंग्रीसी हदागन ना पिए कतुवेला हम दयाक में गनगाम बेर देवल मामत इंग्रीसी भाषा व तव में गनगान तवत भाषा व निगनगान तीन वना हुंदाई ඒකන කල්පනා කරමින් ඉන්නවා ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ භාෂාව භාෂාවක් විදිහට පමණක් ඉගෙන ගන්න විදිය ප්‍රගුණ කරන විදිය අපි ඉගෙන ගමු දැන් ඔයාගේ ඉෂුව එක ඔය විදිහටම ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන්න ඔය කියන්නේ හෙ හෙ දැන් මොකද කරලා තියෙන්නේ? Thai National Diploma in English. We have a lot of problems, sir. First one, in 2019 we faced the English teaching exam. After that 158 students still unemployment because 100 students got appointment last year
there are a lot of vacancies in this area, but we have not appointment, sir.